දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඉසි ඉංග්‍රීසි එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි මුලින් වීඩියෝස් කීපයක් කරා. අපි මුලින්ම ගොඩාක් කතා කරේ ග්‍රැමර් ફોකස් කළා, ව්‍යාකරණ ફોකස් කළා. ඉතින් අපි හිතුවා අලුතෙන් ස්පෝකන් ඉංග්‍රීසි ලෙසන් එකක් පටන් ගන්න. ඉතින් ඒකේ පළවෙනි පාඩම තමයි අද පටන් ගන්න. ඉතින් මේ ස්පෝකන් ඉංග්‍රීසි ලෙසන් එකත් අද ඉඳන් ඉස්සරහට දිගටම කරගෙන යන්න අදහසක් තියෙනවා. ඉතින් ඒකත් මේ එකම බලන්න. එතකොට ඔයාලට ග්‍රැමර් අවබෝධය වගේම ස්පෝකන් ඉංග්‍රීසි වල අවබෝධයත් ලබා ගන්න පුළුවන්. අපි කතා නැතුව යනවා පළවෙනි ස්ලයිඩ් එකට. අපි මුලින් වීඩියෝ එකකුත් නාම විශේෂණ පද ගැන කරලා තියෙනවා. ඒ නිසා මේ ගැන අවබෝධයක් තියෙනවා කියලා වට කියනවා. ඉතින් ඒ වගේම ස්පෝකන් ඉංග්‍රීසි ලෙසන් මාලාව අලුතින්ම පටන් ගන්න එකක් නිසා මම දල විදිහට කියන්නම්. නාම විශේෂණ පදයක් කියන්නේ ඇජෙක්ටිව් එකක් කියන්නේ යම්කිසි නාම පදයක් විශේෂීකරණයකට ලක් කරනවා නම් මම කියුවා ඒක නාම විශේ෷ණ පදයක් කියලා. ඉතින් ඒ වගේම නාම විශේෂණ පද කීපයක් මෙතන දාලා තියෙනවා. කියවමු අපි එකින් එක බලමු. කයින්ඩ්, කයින් කියන කරුණාවන්ත, ඕනස්ට්, අවංක, ලේට්, ප්‍රමාද, ශයි කියනවා ලැජ්ජාසුළු, ලැජ්ජාසුළු, අෆ්‍රේඩ්, අෆ්‍රේඩ් කියන්නේ බය, ඇංග්‍රි, තරහ, ප්‍රවුඩ්, ප්‍රවුඩ් කියන්නේ ආඩම්බර, ලේසි, විකාර, බිසි, කාර්ය බහුල. ඉතින් ඒකම නාම විශේෂණ පද සමග පොසිටිව් කමාන්ඩ්ස්, ඒ කියන්නේ කමාන්ඩ්ස්, කමාන්ඩ්ස් කියන්නේ විධාන. අපි බලමු විධාන කීපයක් සමග කොහොමද නාම විශේෂණ පදයක් යොදාගන්නේ කියලා. මේ එක්සැම්පල් ටිකම අරන් මම දකුණු පැත්තේ දාලා තියෙනවා කමාන්ඩ්ස් කීපයක්. බලන්න පළවෙනි එක බී කයින්ඩ්. බී කයින්ඩ් කියනවා කරුණාවන්ත වෙන්න. අපිට කැමති නම් කියන්න පුළුවන් බී සෝ කයින්ඩ්, ගොඩක් කරුණාවන්ත වෙන්න. නැත්නම් බී කයින්ඩ්, කරුණාවන්ත වෙන්න. බී ඔනස්ට්, අවංක වෙන්න. බී ලේට්, ප්‍රමාද වෙන්න. බී ෂයි, ලැච්ච වෙන්න. ඕනනම් බී සෝ ෂයි, ගොඩක් ලැච්ච වෙන්න. බී අෆ්‍රේඩ්, බය වෙන්න. බී අෆ්‍රේඩ් ටු කොරෝනා, වී කැන් සේ කොරෝනා වෛරස් එකට. නැත්නම් බී අෆ්‍රේඩ් ටු කොවිඩ් 19, කොවිඩ් 19 වෛරස් එකට බය වෙන්න. බී අෆ්‍රේඩ්. බී ඇංග්‍රි, කේන්ති ගන්න. බී ප්‍රවුඩ්, ආඩම්බර වෙන්න. බී ප්‍රවුඩ් අබවුට් යූ, ඔයා කියන ඔයා ආඩම්බර වෙන්න. බී ලේසි, විකාර වෙන්න. බී බිසි, කාර්ය බහුල වෙන්න. ඒ වගේම අපි පොසිටිව් කමාන්ඩ්ස්, ඒකෙම ඍණාත්මක පැත්ත ගැනත් කතා කරමු. නෙගටිව් කමෙන්ට්ස්, එහෙනම් ඒක ඍණාත්මක වාක්‍ය. අපිට කියන්න පුළුවන් ඩෝන්ට් බී කයින්, කරුණාවන්ත වෙන්න එපා. ඩෝන්ට් බී කයින්, එහෙනම් සෝ එක ගත්තොත් ඩෝන්ට් බී සෝ කයින්, ගොඩක් කරුණාවන්ත වෙන්න එපා. ඩෝන්ට් බී ඕනස්ට්, අවංක වෙන්න එපා. ඩෝන්ට් බී ලේට්, ප්‍රමාද වෙන්න එපා. ඩෝන්ට් බී ෂයි, ලැජ්ජ වෙන්න එපා. ඩෝන්ට් බී අෆ්‍රේඩ්, බය වෙන්න එපා. ඩෝන්ට් බී ඇංග්‍රි, කේන්ති ගන්න එපා. ඩෝන්ට් බී ප්‍රවුඩ්, ආඩම්බර වෙන්න එපා. ඩෝන්ට් බී සෝ ලේසි, ගොඩක් විකාර වෙන්න එපා. ඩෝන්ට් බී බිසි, කාර්ය බහුල වෙන්න එපා. ඉතින් අපිට නාම විශේෂණ පදයක් කමාන්ඩ් එකක් විදිහට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට බී පාවිච්චි කරලා, ධනාත්මක විදිහට ඩෝන්ට් බී පාවිච්චි කරලා ඍණාත්මක විදිහට. ඉතින් මම හිතන ඔයාට අවබෝධයක් ගන්න ඇති කියලා කොහොමද නාම විශේෂණ පදයක් කමාන්ඩ් එකක් විදිහට කියන්නේ, ඒ කියන්නේ විධානයක් විදිහට කියන්නේ ධනාත්මක විදිහට හා ඍණාත්මක විදිහට. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. හරි, ඔයාලට මතක ඇති මුලින් අපි කතා කරා am, is, are ගැන. ඉතින් වර්තමාන කාලයේ අපි වාක්‍ය හදනකොට noun plus noun සහ noun plus adjectives am, is, are යොදා ගන්නවා කියලා අපි කිව්වා. ඉතින් අපි මුලින්ම යනවා am එකට. am යොදාගන්නේ I සමග පමණයි. අපි example එකක් එක්ක බලමු. I am kind. I am කියන එක කෙටි කරලා I am කියලා මම දාලා තියෙනවා. I am kind, මම කරුණාවන්තයි. ඉතින් අපි දැනට මොහොතකට කලින් කතා කරා so සමග. එහෙනම් I am so kind. I am so kind කිව්වොත් මම ගොඩක් කරුණාවන්තයි. ඉතින් ඒක I am so shy, බලන්න I am so shy, shy කියන්නේ ලැජ්ජයි. එහෙනම් මම ගොඩක් ලැජ්ජයි, මට ගොඩක් ලැජ්ජයි. I am an honest boy, I am an honest boy. honest කියන එක ඉදිරියේ and භාවිතා කරලා තියෙනවා. ඔයාලට මතක ඇති එච් අකුර honest කියන වචනේ එච් අකුර consonants එකක් වුණාට, ව්‍යංජනයක් වුණාට එයින් පිට වෙන ශබ්දයේ vowel සඳක් නිසා අපි අ වෙනුවට භාවිතා කරලා තියෙනවා an. එහෙනම් I am an honest boy, මම අවංක කොල්ලෙක්. ඒකෙම ඍණාත්මක පැත්ත මං දාලා තියෙනවා පහලින්. I am not kind, මම කරුණාවන්ත නැහැ. I am not so shy, මට ගොඩක් ලැජ්ජ නැහැ. I am not an honest boy, මම අවංක කොල්ලෙක් නෙමෙයි. ඉතින් am භාවිතා කරන්න යන්නේ මේ විදිහට. අපි යනවා ඊළඟට is ගැන කතා කරන්න. is භාවිතා කරන්නේ with singular subject, ඒ කියන්නේ ඒක වචන කට්ටුන් සමග. එහෙනම් කරන්නා ඒක වචනයක් නම්
අපි භාවිතා කරන ඒ ඉදිරි is බලන්න උදාහරණ she is kind ඇය කරුණාවන්තයි චන්න is so shy චන්න ගොඩක් ලැජ්ජයි චන්න is so shy he is an honest leader ඔහු අවංක leader කෙනෙක් he is an honest leader එන ඒකෙම ඍණාත්මක පැත්ත මම පහලින් දාලා තිනවා she is not kind ඇය කරුණාවන්ත නැහැ චන්න is not so shy චන්නට ගොඩක් ලැජ්ජ නැහැ He is not an honest leader. ඔහු අවංක leader කෙනෙක් නායකයෙක් නෙමෙයි. ඉතින් අන්න ඒ විදිහට අපි ළඟට යනවා ආ ගැන කතා කරන්න ආ භාවිතා කරන්නේ with plural subject එක කියන්නේ බහුවචන කටයුතු සමග අර උදාහරණ කීපෙම මම මේ පැත්තෙන් දාලා තියෙනවා we are kind අපි කරුණාවන්තයි අපි කියන්නේ බහුවචනයක්. ඒ නිසා අපි වර්තමාන කාලයේදී we එක භාවිතා කරනවා ආ එනං girls are so shy ගැහැණුන් ගොඩක් ලැජ්ජයි ගැහැණුන්ට ගොඩක් ලැජ්ජයි නැත්නම් කෙල්ලොන්ට ගොඩක් ලැජ්ජයි they are honest people own අවංක මිනිසුන් we are not kind ඍණාත්මක පැත්ත අපි කරුණාවන්ත නැහැ girls are not so shy මෙතන spelling වැරදි n o r තියෙන්නේ n o t වෙන්න ඕනේ එනං girls are not so shy girls are එනං ගැහැණුන්ට නැත්නම් කාන්තාවන්ට ගොඩක් ලැජ්ජ නැහැ They are not honest people own අවංක මිනිසුන් නෙමෙයි. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. ස්ලයිඩ් එකෙන් කතා කරනවා තව adjectives නැත්නම් තව නාම විශේෂණ පද කීපයක් දාලා වාක්‍ය සහ commands කීපයක්. ඉතින් බලන්න stubborn stubborn කියන්නේ මොරණ්ඩු. Don't be so stubborn. ගොඩක් මොරණ්ඩු වෙන්න එපා. Don't be so stubborn. එහෙනම් ඒක command එකක්, comment එකක් විදිහට අපි කියනවා don't be stubborn. ගොඩක් මොරණ්ඩු වෙන්න එපා. Hasty hasty කියන්නේ ඉක්මන් Don't be so hasty. ගොඩක් ඉක්මන් වෙන්න එපා. Don't be so hasty. Cunning. Cunning කියන්නේ කපටි. එහෙනම් අපි ඒකට command එකක් දෙනවා. Don't be so cunning. ගොඩක් කපටි වෙන්න එපා. උන්නම් වට කියන්න පුළුවන්. Don't be cunning. කපටි වෙන්න එපා. Don't be so cunning කිව්වොත් ගොඩක් කපටි වෙන්න එපා. ඊට පස්සේ තියෙනවා silly. Silly කියන්නේ බොළඳ. I am not so silly. මම ගොඩක් බොළඳ නැහැ. ඊට පස්සේ උදාහරණයක් දාලා තිනවා stingy stingy කියන්නේ ලෝභ ඊගාවට pessimistic pessimistic කියන්නේ අසුපවාදී එහෙනම් she is not so pessimistic she is not so pessimistic ඇය ගොඩක් අසුපවාදී නැහැ ඇය ගොඩක් අසුපවාදී නැහැ naughty naughty කියන්නේ දඟකාර එහෙනම් we are not so naughty අපි ගොඩක් දඟකාර නැහැ selfish selfish කියන්නේ ඔයාලා දන්නවා ඇති ආත්මార్థකාමී එහෙනම් ආත්මార్థකාමීත්වයට කියන්නේ selfish කියලා එහෙනම් ශ්‍රී ලංකන් people are not so selfish ලංකාව මිනිස්සු ගොඩක් ආත්මార్థකාමී නැහැ එහෙනම් so කියන එක අයින් කළා කියෝ ශ්‍රී ලංකන් people are not selfish ලංකාවේ මිනිස්සු ආත්මార్థකාමී නැහැ ඊගා උදාහරණය තමයි foolish foolish කියන්නේ මෝඩ don't be so foolish ගොඩක් මෝඩ වෙන්න එපා don't be so foolish crazy crazy කියන්නේ විකාර එහෙනම් I am not so crazy මට ගොඩක් විකාර නැහැ greedy greedy කියන්නේ කෑදර you are not so greedy ඔයා ගොඩක් කෑදර නැහැ ඉතින් මෙන්න මේ විදිහට ඔයා ප්‍රැක්ටිස් කරනවා පුළුවන් තරම් adjectives එකතු කරගන්න ඒ වගේම adjectives දාලා වාක්‍ය වලට සහ comment වලට දාලා බලන්න don't be නැත්නම් be so අන්න ඒ වගේ දේවල් දාලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා බලන්න අපි තව ටිකක් ඉගෙන ගන්න යන ඊළඟ ස්ලයිඩ් එකට මේ වාක්‍යවල question mode එක ගැන පොඩ්ඩක් වැඩියෙන් කතා කරන්න. Right. ඉතින් question mode එකත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා positive question mode එක ඊගාවක තමයි negative question mode එක. මේ උදාහරණයක් අපි බලමු. Am I kind? ඔයාලට මතක ඇති ඕනම වාක්‍යයක උපකාරක පදය අරන් ඉදිරියට આવොත් ඒක යනවා ප්‍රශ්නයක්. එහෙනම් am I kind? අදහස මම කරුණාවන්තද? එහෙනම් ඒකේ නෙගටිව් පැත්ත am I not kind? මම කරුණාවන්ත නැද්ද? එහෙනම් අපි මේ දෙකම ක්වෙක්ෂන් මේක දෙකම ප්‍රශ්නයක්. හැබැයි එකක් පොසිටිව් ධනාත්මක ප්‍රශ්නයක් අනිත නෙගටිව් ඍණාත්මක ප්‍රශ්නයක්. මම කරුණාවන්තද? පොසිටිව්. මම කරුණාවන්ත නැද්ද? නෙගටිව්. එහෙනම් am I honest? මම අවංකද? Am I not honest? මම අවංක නැද්ද? Am I late? මම ප්‍රමාදද? Am I not late? මම ප්‍රමාද නැද්ද? එහෙනම් බලමු is එකෙන් is she shy? ඇයට ලැජ්ජද? Isn't she shy? ඇයට ලැජ්ජ නැද්ද? Is Harin so afraid? Harin බය වෙලාද? Isn't Harin so afraid? Isn't Harin so afraid? Harin බය වෙලා නැද්ද? Is mother so angry with me?
අම්මා මාත් එක්ක තරහින්ද? Isn't mother so angry with me? අම්මා මාත් එක්ක තරහෙන් නෙමෙයිද? Are we proud? අපි ආඩම්බරද? Aren't we proud? අපි ආඩම්බර නැද්ද? ආදී ලේසි. Are doctors busy? වෛද්‍යවරු කාර්යබහුලද? Aren't doctors busy? වෛද්‍යවරු කාර්යබහුල නැද්ද? ඉතින් මෙන්න මේ වගේ වා පුළුවන් තරම් වාක්‍ය ප්‍රැක්ටිස් කරන්න. ඉතින් බලමු තව 4 pattern එක ගැන කීපයක්. අපි බලමු M එකෙන් වාක්‍යයක් අරන් රිද්ම් හතරටම ගිහිල්ලා 4 pattern එකටම ගිහිල්ලා. බලන්න වාක්‍යයක් කියන්න පුළුවන් රටා හතර. I am fair. මම සාධාරණයි. Am I fair? මම සාධාරණද? I am not fair. මම සාධාරණ නැහැ. Am I not fair? මම සාධාරණ නැද්ද? ඉතින් මෙන්න මේ විදිහට ඕනම වාක්‍යයක් රටා හතරකට කියන්න පුළුවන්. ඒ වගේම බලමු අපි is එකත් අරන්. He is responsible. ඔහු වගකිය යුතුයි. Is he responsible? ඔහු වගකිය යුතුද? Responsible කියන්නේ වගකිය යුතු. ඉතින් he isn't responsible. ඔහු වගකිය යුතු නෑ. Isn't he responsible? ඔහු වගකිය යුතු නැද්ද? ආයක ගත්තු. They are educated. ඔවුන් උගත්. Are they educated? ඔවුන් උගත්ද? They aren't educated. ඔවුන් උගත් නැහැ. Aren't they educated? ඔවුන් උගත් නැද්ද? ඉතින් මෙන්න මේ වගේ අපි මුලිනුත් කතා කරලා තියෙනවා ගොඩාක් ඇමීසා ගැන. මම කිව්වා ඇමීසා භාවිතා කරන්නේ N plus N නාම පදයකට නාම පදයක්, කියන්නේ noun plus noun නාම පදයකට නාම පදයක් එකතු වෙලා හැදෙන වාක්‍ය සමග, සහ N plus A noun plus adjective නාම පදයකට නාම විශේෂණ පද එකතු වෙලා හැදෙන වාක්‍ය කියලා. ඉතින් ඔයා පුළුවන් තරම් මේ ටික අරන් ප්‍රැක්ටිස් කරන්න, ඔයාලට ඕන තරම් වාක්‍ය කියන්න පුළුවන් නාම විශේෂණ පද සමග. ඉතින් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා.